අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ වෙබ් සර්වර්ස් ගැන. මොකද අපිට වෙබ් සර්වර් එකක් ඕනේ වෙනවා අපි හදාගන්න වෙබ්සයිට් එකේ ඉන්ටේට් එකකින් දාලා තියන්න. ඉතින් මේ වෙබ් සර්වර් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් පැය 24ම ඉන්ටේට් එකට කනෙක්ට් කරලා තියෙන එක ස්පෙෂල් කම්පියුටර් ටයිප් එකකට කියන්න පුළුවන්. ඉතින් මේ වෙබ් සර්වර්ස් වල විවිධ වර්ගයේ වෙබ් සර්වර්ස් තියෙනවා. ඒ වගේම මේ විවිධ වර්ගය අනුව මේවේ මිල ගණන් වෙනස් වෙනවා. ඉතින් ගොඩක් ජනප්‍රිය වර්ග ටික මම මේ විදිහට ලිස්ට් ඩවුන් කරලා තියෙනවා. Manage hosting, shared hosting, VPS, virtual private servers, dedicated hosting, cloud hosting. ඉතින් මේකෙදී අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන මේ පළවෙනි තුන විතරයි ජනප්‍රියම තුන. මොකද මේවා තමයි ලාභදායී විදිහටම අපිට පාවිච්චි කරන්න පුළුවන් කමකට තියෙන්නේ. ඒ වගේම අපි web hosting එකක් ගන්නකොට ඒකේ තියෙනවා uptime කියලා එකක්. එහෙම නැත්නම් ඒ web hosting එක කොච්චර ලාක් එක දිගට internet එකට connect වෙලා තියෙනවද කියන එක. ඉතින් මේකට SLA time එක කියලාත් කියනවා. එහෙම නැත්නම් service level agreement time එක කියලාත් කියනවා. ඉතින් අපි ගන්න web hosting එක අඩුම තරමේ 99.99 එක level එකකවත් තියෙනවා නම් අපි ඒ වගේ එකකට යන එක හොඳයි. 100%ක්ම තියෙනවා cloud hosting එහෙම සාමාන්‍යයෙන් සාපේක්ෂව ගණන් වැඩි. ඒ වගේම අපි මේ වෙබ් හොස්ටින් වල කොස්ට් එක ගත්තොත් මේවා සමහරක් ඒවා එක එක විදිහට දෙනවා. දැන් මේ VPS වගේ ගත්තොත් අපි යූස් කරන පැය ගණන් වලට charge කරන ඒවා දෙනවා. කියන්නේ අපි මාසෙට පැය 13ක් පාවිච්චි කරලා ඒ පැය 13ට විතරක් charge කරන VPS තියෙනවා. ඒ වගේම අපි මාසිකව ගෙවල ගන්න VPS උත් වෙනවා. කියන්නේ අපි ඒ මාසෙට fix ගාණක් ගෙවන්න ඕනේ. $5, $10 ඒ විදිහට. ඊට අමතරව දැන් අපි shared hosting වගේ ගත්තොත් අපිට එකපාරට අවුරුද්දටම $20ක් වගේ දීලා ගන්න පුළුවන්. එතකොට අපි මැනේජ් ඒවා ගත්තොත් අවුරුද්දටම $10ක් දීලා ගන්න පුළුවන් එක ඇප්ලිකේෂන් එකක් විතරක් රන් කරන්න. මෙන්න මේ විදිහට කොස්ට් ඉන් ස්ට්‍රක්චර් එක දෙනවා. එතකොට අපි හැම මාසෙම මේක රීනියු කර කර යන්න ඕනේ. ඉතින් එහෙම නැවුනොත් අපේ වෙබ්සයිට් එක අපිට නැති වෙනවා. අපේ තියෙන ඩේටාත් එක්ක හොඳම ගොඩක් වෙලාවට නැති වෙනවා. අපි ඩේටා එක ගන්න ගොඩක් කම්පැනිස් වලින් chance එකක් දෙන සමහර කම්පැනිස් වලින් විතරක් අපි ටර්මිනේට් කරනවා නම් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි බිල් එක නොගවා පැහැර හැරීමක් සිද්ධ කරවුවොත් අපේ ඩේටා ගොඩක් වෙලාවට ගන්න හම් වෙන්නේ නැහැ. අපිට බිල් එක පේ කරලා තමයි ගන්න පුළුවන්. ඒකත් අපේ වෙබ්සයිට් එකේ දෙන ඩිසයින් එකවත් ඒට එකවත් මාස ගණන් තියෙන්නේ. බිල් එක හරියට ගිහින් නැත්නම් දවස් කිහිපයක් ඇතුළත grace period එක කිව්වොත් එමන් යාලා ඩිලීට් කරලා තමයි ඒක යාලගේ terms and conditions වල දෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට සාමාන්‍ය දල අදහසක් එන්නේ නැති කියලා වෙබ් හොස්ටින් එකක් කියන්නේ මොකද්ද, ඒකයි පාවිච්චි කරන්නේ මෙන්න මේ දේවල් වලට. අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු වෙබ් හොස්ටින් එකක් කොහොමද purchase කරන්න කියලා.